මීට පෙර අනාවැකි 8ක් සාර්ථකවම කියන ලද එකම ජ්‍යොතිර්වේදිය මම. මම මෙතෙක් කල් කියපු අනාවැකි එකක්වත් වැරදිලා නැහැ. මුලින්ම කියපු අනාවැකිය තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා පරදිනවා කියලා. ඊළඟ ජනාධිපති මැතිවරණය එක මම කිව්වේ 2013 අප්‍රියල් 30 වෙනිදා TN රූපවාහිනිය. දෙවනුව මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල සටනේ මෛත්‍රීපාල ජයගන්නවා කියලා අනාවැකියක් කිව්වා. වන්දේසිය තියලා රනිල් වික්‍රමසිංහට මේ රටේ අගමැතිකම හම්බවෙනකොට ඊට පස්සේ එකක් සිද්ධ වුණා. හතර වෙනුව තිබ්බ මහමැතිවරණේ රනිල් වික්‍රමසිංහ අගමැති වෙනවා එක සක්‍රීයටත් වරක් පන්න බෑ කිව්වා. ඉන්දියාවේ මෝඩි අගමැති වෙන එක මම කිව්වා තනියම ආණ්ඩු බලය පිහිටවනවා කියලා. ඊළඟට මම කිව්වා ඊට පස්සේ මම කියපුවා නාමකීය තමයි පළාත් සභා මැතිවරණේ බස්නාහිර පළාත් සභා මැතිවරණේ මහින්ද රාජපක්ෂ මහත්මිය ජයග්‍රහණය කරනවා කියලා. සරත් පොන්සේකා කිසිම ආසනයක් ගන්න නැහැ කියලා පහුගිය පාර්ලිමේන්තු මැතිවරණේ මම කිව්වා. ඒවා ඒ විදියටම සිද්ධ වුණා. නමුත් තවත් ජ්‍යොතිර්වේදියෙක් වෙනාල ඉන්දික තොරවත්ත කියන එක්කෙනා කියලා තිබ්බා සරත් පොන්සේකා රට හැරලා යනවා කියලා. එහෙම වුණේ නැහැ. දැන් ඇමතිකමක දරල රටත් පාවදෙන මට්ටමට සමුදා පාවදෙන මට්ටමට පත් වෙලා ඉවරයි. ඊළඟට එයා කිව්වා පිදෙල් කස්ට්‍රෝ ගේ මරණය සිද්ධ වෙනවා කියලා. දැන් මාස කීපයකට උඩදී ඒකත් වැරදි වුණා. මගේ අනාවැකිය කොපි කරලා කියපු දේ විතරයි එයාට ඉතුරු වුණේ. එහෙම කියලා මට මේ විවාද වලට අඳගහලා තිබ්බා මේ ස්පේන් නැති අන්ධ මිනිස්සය. ඉතින් ස්පේන් නැති මිනිස්සෙක් එක්ක මම විවාද කරන එක තේරුම්න්නේ. මම ඊළඟට කියපු අනාවැකිය තමයි මෛත්‍රීපාලගේ මරණය වළක්වන්න බෑ කියලා 2017 ජනවාරි 24 කලින් මෛත්‍රීපාලගේ මරණය සිද්ධ වෙනවා කියලා. මම නැවත මගේ වීඩියෝ එක Facebook එකේ මොන කවුරු හෝ හැක් කරලා ඉවත් කරලා තියෙනවා. ඒක නිසා තමයි මේ අලුතෙන් මේ වීඩියෝ දාන්න යන්නේ. මෙතෙක් කල් මේ වීඩියෝ එක 70,000ක් විතර බලලා තිබ්බ වීඩියෝ එක හැක් කරලා තියෙනවා. මෛත්‍රීපාලගේව හැක් කරාම තමයි මේ තරුණ දක්ෂ ළමයි අත්තරංගෝට අරන් ඉරගවල් වලට දාන්නේ. ඉතින් මගේකට වෙච්ච දේ ගැන දැන් මට හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ වීඩියෝ එක අලුතෙන් මම දාන්නේ. අද මම කියනවා මෙයාගේ කේන්දරයට 93 ලක්ෂණින් උපන් මේ සිරිසේන මහත්මයාගේ මරණය වළක්වන්න බෑ කියලා මම කිව්වේ නිකන් නෙවෙයි. ඒ රාජ්‍යකේකින් මුචික රාසී සෙනසුරු යනකොට තමයි බණ්ඩාරනායක බලයට ආවේ. ප්‍රේමදාස උච්චික රාසී යනකොට තමයි බලයට ආවේ. උච්චික රාසීන් සෙනසුරු යන්න කලින් දෙන්නටම මරණය දුන්න ඉන්දිරා ගාන්ධිලත් ඒ විදිහටම සිද්ධ වුණා. අසල්වැසි රටි මෙයා බලයට ආවේ උච්චික රාසියේ සෙනසුරු යද්දී. උච්චික රාසී යන්න කලින් මෙයාගේ මරණය නියතයි කියලා මං කිව්වා. ඒකට තමයි මාස 5ක කාලයක් වගේ තමයි තියෙන්නේ. මේ මං කියන මේ අනාවැකිය මොන විදිහෙන් හරි සනාථ වෙන බව සාර්ථක වෙන බව මට සුදක්සේ පැහැදිලි. ඊළඟට මෙයාගේ කේන්දරේ රෝග පීඩා තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේදී ඉතාම සුපරික්ෂාකාරව මං දැන් මේ බලයට ආපු දවසේ ඉඳලා මෙයාගේ කේන්දරේ නැවත සුපරික්ෂාකාරියන් දමින් තා ගැඹුරින් අර මහින්ද රාජපක්ෂ මහත්තයා කේන්දරේ නිරීක්ෂණය කරා වගේ පහුගිය කාලේ නිරීක්ෂණය කරන්න. මොකද රාජ්‍ය නායකයෙක් සම්බන්ධයෙන් අනාවැකිය එයා දිනනවා කිව්වෙත් මම, එයාගේ මරණය කිව්වෙත් මම. ඒක නිසා මම මේ පහුගිය කාලේ කරපු පර්යේෂණ වලින් මට තහවුරු වුණා මෙයාගේ මරණය සිද්ධ වෙන්න පුළුවන් ක්‍රම දෙකක්. එක්කෝ හදිසි අනතුරකින් නැත්තම් මෙයාට සුව කරන්න බැරි ඇගේ මස් දිය වෙන දියවැඩියා රෝගී තත්ත්වයක් මෙයාගේ කේන්දරය අනුව මේ වෙනකොට මෙයාට හට ගන්න ඕන. එහෙම වුණොත් ඒ රෝගයෙන් අවුරුදු දෙකකට වඩා කෙනෙකුට ජීවත් වෙන්න බෑ. මේ මස් දිය වෙන දියවැඩියා රෝගයෙන් බෙහෙත් තරම් පාලනය කරලා ජීවත් වෙන්න පුළුවන් උපරිම දෙකක කාල සීමාවක් තමයි. එහෙනම් නැවත මම තහවුරු කරනවා වගේ මේ Facebook එකේ page එකේ තිබ්බ මේ වීඩියෝ එක කවුරු හැක් කරත් මම නැවත මේ වීඩියෝ එක දානවා. ඉතින් මම හිතනවා මගේ Facebook එකේ page එකේ ඉන්න රසික රසිකාවන් එක හොඳට share කරලා වැළඳගනී කියලා. මේ රටට මේ වෙනකොට උද්ගත වෙලා තියෙන තත්ත්වෙත් තමයි මම දන්නවා. ආමුදුරු හිරේට දානවා, කොටින් ඉදහස් කරනවා. මේ ඉන්දියාවේ පදේට නටනවා, ඇමරිකාවේ පදේට නටනවා. හොඳ රූපවල ආණ්ඩුවක් මේ වෙනකොට තියෙනවා කියලා කාටත්
සස්සුදත්සේ පැහැදිලි වෙලා තියෙනවා. මේ එක්කව මම කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිසිම වරදක් කරලා තිබ්බේ නැසිනා එයා අත්අඩංගුවට ගන්න බැරි නිසා දැන් මේ රනිල් වික්‍රමසිංහ ප්ලෑන් කරලා මේ අල්ලස් කොමිසමට කියලා අපිට උනක් කෙනෙකුට විරුද්ධ පැමිණිල්ලක් දාලා නඩු දාන්න පුළුවන්. නමුත් උසාවියෙන් හරියට තීන්දු කරන තුරු ඔහු වැරදිකරුවෙක් වෙන්නේ නැහැ. මේක 2000 ඊළඟ 2000 කනම් වල එන ජනාධිපති මැතිවරණේ ගෝඨාභය ජනාධිපති වෙනක වළක්වන්න කරපු උපරවැටියල් ලෙස තමයි මම දකින්නේ. මේ රටේ ගෝඨාභය රාජපක්ෂට දෙමළ මුස්ලිම් අයගේ ඡන්ද නැතුව මේ රටේ ජනාධිපති වෙන මේ රටේ සිංහල බෞද්ධයෝ ඡන්දේ දෙනවා. ඒක පිටාම පැහැදිලි. මම කිව්වේ නිකන් නෙවෙයි ඊළඟ ජනාධිපති ගෝඨාභය. අන්න ඒකට බිය වෙලා තමයි රනිල් වික්‍රමසිංහ මේ ගෝඨාභය කොටු කරන්න මෙවැනි බයිබරියක ලව්වා, අල්ලස් කොමිසම ලව්වා මෙවැනි නඩු දැමීමක් දාලා තියෙන මේ රටේ ත්‍රිවිධ හමුදා යුද්ධ වෙනුවෙන් මේ හුරදීපු නාවික හමුදාපති 3 දෙනෙකුත් කොටු කරලා ගෝඨාභය මහත්මයා කොටු කරලා මේ කරන වැඩෙන් පළක් නැහැ. ඊළඟ ජනාධිපති කාටවත් වළක්වන්න බෑ, සක්කරේටත් වළක්වන්න බෑ. ගෝඨාභය ජනාධිපති වෙනවා. ඒ වගේම නැවත මේ රට එක්සේසත් කරන නායකය වන මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වෙනවා. ඒක ගැන මම නැවත ඔන්න අලුතින් මේ වීඩියෝ එක මෙයාගේ මරණය ගැන කියලා මේ ගැන සනාථ කරනවා. ඉතින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් මේ රටේ ජනතාව දන්නවා කොහොමද කියලා ඡන්දේ පාවිච්චි කරන්න ඕනේ ඉදිරියේදී. ඉතින් අනපේක්ෂිත ලෙස මෙයාගේ මරණය සමග ජනාධිපති මැතිවරණයක් එන්න පුළුවන්. අලුත් ව්‍යවස්ථා සංශෝධනයට අනුව මාස 3යි වැඩ බලන්න පුළුවන්. අගමැතිද මාස 3කින් ඡන්දේ තියන්න ඕන. එහෙමනම් අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් අවුරුදු 4 හමාරක් ගියත් මේ දැන් ඉන්න සිරිසේන මහත්මයා මේ ආණ්ඩුව විසුරු හරින්න ඉති බව අපි දන්නවා. මොකද එයා ජනාධිපති උනේ රනිල්ට පින් සිද්ධ වෙන්න නිසා. එහෙනම් ස්වාභාවිකව වෙන විපතකින් මෙයාගේ මරණය සිද්ධ වෙලා මේ රටේ ජනතාව වෙනුවෙන් දළදා වහන්සේ වැඩවසින පුණ්‍ය භූමියේ ඒ තියෙන බලයෙන් අනිවාර්යයෙන්ම මේ රට බේර ගන්න ගෝඨාභය රාජපක්ෂ බිහි වෙනවා. උච්චක ලග්නෙන් උපන් ලෙනින්ගේ ලග්නේ උච්චක ලග්නේ අසහාය නායකයෙක් වෙනවා ආසියාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඒ බැල ඒ ගැන මම මේ ජනතාව දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක අලුතෙන් කරේ. ඉතින් මම බලාපොරොත්තු වෙන පුළුවන් තරම් ෂෙයා කරලා මේ වීඩියෝ එක ජනතාව අතරට යවයි කියලා. මේ රටට ආදරේ ඉතයිසි, ජාති ඉතයිසි සියලුම දෙනාම.